අනේ අපිට මොකක්දබේ සිද්ධ වුනේ? කන්න කියලා කිසිම දෙයක් ගේ හරියක නැහැ. අපිට බඩගින්න ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ කවුරු වෙන්න පුළුවන්ද? කවුද? කවුරුත් පේන්න නැහනේ. මේ මොනවද? එළව ලොකු උඩයක්. බලන්න දරුවනේ, අපිට අද බඩ පිරෙන්න කන්න පුළුවන්. මම හරිම කැමතියි මේ අසරණයට උදව් කරන්න. ගිහින් බලන්න ඕනේ තව කාටද මගේ උදව් ඕන කියලා. මගේ දරුවනේ, හෙට තමයි වාර්ෂික ආහාර දිනය. මේ දවසේ නිකන් ඇඟිලි ගැනගෙන හිටියේ. ඔයාලා දන්න විදියට හැම අවුරුද්දෙම අපි එකට උත්සවයක් තියනවා. ඒකට ඔයාලා විශේෂ කෑම බීම පිළියෙල කරලා අරගෙන එන්න ඕනේ. හරිද? ඒක නම් නියමයි නේද? එතකොට ඔයාලා මොනවද එතනට අරන් එන්නේ? මං කොද බණ්ඩක්ක සුප් එකක් හදලා ගේනවා. බීට්‍රූට් සලාද ගේනවා. මඩ කේක් සර්ප්‍රයිස් එකක් ගේනවා. එතකොට ඔයා මොනවද කකානිල එතනට ගේන්නේ? ඒක රහසක්. මං යනවා ඒ රහස් කෑම ඔටෝරට අවශ්‍ය කරන දේවල් අරන් එන්න. උත්සවෙද අපමු. මේ මොකද මෙතන තියෙන්නේ? කවුරු හරි මෙතන ස්ට්‍රෝබෙරි කෝඩයක් දාලා ගිහලා ඒකේ අයිතිකාරයව හොයාගෙන වරද. මේ මොකද සෙදුනේ? කාගේ හරි උගලක් කොහෙද? බේරෙන්න තමයි. ඉක්මන් කරලා යන්න ඕනේ. තව ගොඩක් දේවල් හොයාගන්නත් තියෙනවා. කවුරු හරි එනවා. මං දන්නා මේ පරම ගඳන බර්ගර් මන්නේ සුත්තමේ වැච්චම් බෑයි. මේ අහනද? කවුද? කවුරු හරි ඉන්නවද? ඔටි බලන්න. කවුද ඔයා? මම මලිටි, කරුණාවන්ත සුරංගනාවියක්. මේන විදියට ආ ලෝකෝස්ගේ උගලකට ආව වෙලා වගේ. ඉන්න තප්පරේ ගාව බිමට ගන්න. අනේ ඔයාට කිසිම කරදරයක් උනේ නෑ නේද? නෑ කිසි අවුලක් නෑ. ඔයා නම් හරිම කරුණාවන්ත කරුමිට්ටෙක්. මම කැමති ඔයාලට වරමක් දෙන්න. ෂා මරුනේ. ආ වරමක් දෙනවද මට? මම ගොඩක් කැමති අසරණයට කැම දෙන්න. ඇත්තද? මමත් එහෙමයි. මගේ අසරණ බඩට මං කැම දෙනවා. එහෙනම් මං දන්නවා ඔයාට හරියටම දෙන්න. අහ මේක ගන්න. මොකද්ද අප්ප මේක? මේක හරි පොඩි ඉන්නේ. මොකද්ද මේක වෙන්නේ? මේක මායාතලප මුට්ටියක්. ඔයාට බඩගින්නක් දැනෙනොත් එහෙම කරන්න තියෙන පොඩි දෙයයි. මුට්ටිය ළඟට ගිහිල්ලා පුංචි මායා තලප මුට්ටිය උණු උණුවේ තලප හැදෙන්න කියලා කියන්න. ඊට පස්සේ ගම් හතකට ඇති වෙන ওই මුට්ටිය තලප හැදලා දෙයි. කාපු රසම ඒවා. ඔව් ඇත්ත. ඒක අපේ අච්චි අම්මගේ වට්ටෝරුවකට හැදුවේ. තලප කාලා ඉවරුණාට පස්සේ මේක නතර කරන්න තව මන්තරයක් තියෙනවා. පුංචි මායා තලප මුට්ටිය තලප හදන එක මේ දැම්මම නවත්තන්න. දෙකනේ. ඒව ගියා නේද? ඉන් අනික් කඩේට පෙන්නන්න ඕන. ඒ මාදම් පාවිච්චි කරලා හදපු නිර්මාණය නම් ගොඩක් ලස්සනයි. අනේ ඔයාට ස්තුතියි ලොකු මහප්පේ. ඒ කට්ටිය බලන්නකෝ මට හම්බෙච්චද? මොකක්ද නේ ඔය කැත මුට්ටිය? ඒක ඇවිල්ලා මායා තලප මුට්ටිය. මොකක්? මායා තලප දින මුට්ටිය? නෑ තලප හැදෙන මායා මුට්ටියක්. ඔන්න බලන්න පුංචි මායා තලප මුට්ටිය උණු උණුවෙන් තලප හැදෙන්න. මේක නම් හරිම පුදුමාකාරයි. හරිම රසයි. කොහෙන්දනේ ඔයා මේ මුට්ටිය හොයාගත්තේ? කරුණාවන්ත සුරංගනාවියක් දුන්නේ. හරියනම් ඔයාලෝක බඩ පැලලකම් කන්නකෝ. මගේ යනවා ඊට උත්සවෙට කෑම හදන්න. පොඩ්ඩක් අහලා බලමු කොහොමද කියලා. ඩම් 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 ඩම්. අතුරට එන්න. මේ අනිත්ට වෙන වැඩක් නෑ. ඔයාගේ මේ මායා තලප මුට්ටිය දෙගින්නක ගහ කනවැරි ඉන්න. මට බෑ මේක පරිස්සම් කරන්න. ඒකත් එහෙමද? ඕකේ නම් උතනින් තියන්නකෝ. තකානිල් මගේ මිත්‍රයා තලප ටිකක් ගන්න පුළුවන්ද? මටත් දාන්නකෝ. මටත් ඕනේ. අපෝයි ඩාන්සර් කෝගේ පොලිම මන්න කොහොමද ඒ උත්සවෙට කැම හදන්නේ? මන්න හිතන්නේ මායා තලප මුට්ටිය ඇස්සේ මේක හදා ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තමයි. මම මේ මෙහෙටම ආපු ගමනක් නෙවෙයි. මම මේ මෙතන යන ගමන් ආවේ මේ ඔයාලඟ තියෙනවා නම් චුට්ටක් මං ගාවත් තලපයක් නැ ගින් හෙට එන්න. බයි. ආපෝ මොන කුණු ලෝභයේද මන්දා. කනබන දෙයක් තනියෙන් වල දන්නේපා. අසන කෙනෙක් ආවිතේ ලවන්නේපා. මම මේ ආවේ මේ තලපරියක් කිල්ලන් යන්නේ. ඒක දුන්නේ නැ පෙරේතයා.
උගේ මහලොකු තලපේ උතියාගත්තු දෙන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඕනෑම දෙයක් මේ ලෝකේ හදන්න පුළුවන් උත්සාහ උනන්දු තියෙනවා නම් මම මහප්පන් හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. මම විද්‍යාත්මක කොහොම හරි ඔන්න ඔය තලපේ හදලා මිසක් පස්ස බලන්නේ නැහැ. බෑ නෑ නෑමයි. හරි. මුලින්ම මම මේක කොහොමද හදන්න පටන් ගන්නෙ? කොහෙන්ද මම මේක පටන් ගන්නෙ? පොල් සම්බෝලයි බතුයවත් හදපු නැති මට කොහොමද එකපාරම මේ වගේ දෙයක් හදන්නේ? මේ මොනවා කරන්නේ? මගේ ළඟ මුට්ටියක් තියෙන ඉබේ මම මුට්ටියක් හොයාගන්නේ කොහෙන්ද? අයියෝ දැන්නේ මට අයිඩියා එක ආවේ. ඇයි අනේ මේ අදහස මට කලින් ආවේ නැත්තේ? අපේ ලොකු මහප්පගේ මැජික් කාල් දෙනම ගත්තා කියලා එයා මාතක තරහ වෙන්නේ නැහැ. අනික මම උදව්වන්නේ කියලා මේ පරණ පාඩ තිබ්බ එක අලුත් ලස්සන තීන්දරයක් ගාලා ලස්සනට කාට සැකේ තින්නේ නැහැ මේ මුට්ටිය දැක්කම. ඒකෙන් ෆොටෝකෝපියක් ගහලා වගේ. මිතින් බඩු දැන් ඉදින් මාරු කරන්න ඕනේ. නංගෝ කොහමද මායා තලපි හදන්නේ කියලා? ආ ඉතින් ඒක හදන්නත් දැන් මේ මැජික් වචනේ මතක තියෙන්නේ නැහැ. අන්න මතක් වුණා. මැජික් මුට්ටියේ තලපවරෝ. මොන වුණත් මේ වගේ උත්සවයකට හිස් බඩට යන්න උද නැ. පුංචි මායා තලප මුට්ටිය උණු උණුෙන් තලප හැදෙන්න. ඈ තලප නැනේ. මේක වැඩ කරන්නේ නැද්ද? පුංචි මායා තලප මුට්ටිය උණු උණුෙන් තලප හැදෙන්න. හැදෙන්න. හැදෙන්නකෝ. කෝ ඉතින් හැදුන්නේ නැනේ. අම්ම මෙච්චර රසට උදේ ආහාර වෙලක් මං කවදාකවත් කාලා නැහැ. ඇත්තටම මම මේ මුට්ටියට කොහොම ණය ගැති වෙන්නද මන් දන්නේ. මෙච්චර රහට මේක හැදුවේ කොහොමද කියලා අහන්නේ. මට හිතනවා තව මුට්ටි දෙක තුනක්වත් තිබ්බනම්. හපෝ මේ මොකද වෙන්නේ? ගංගා පිරි ඉතිරි ගලා වගේ ගලා යනවනේ. මේක කොහොමද කියලා නවත්තන්න ඕනේ. හපෝයි. ආ හත් දෙයනේ. අනේ තල මුට්ටිය කොහොම කරන්න එපා. ඔයා නොම කියන්න එපා. මෙන්න උතුනු. අපිට මොකට කරන්නේ මහප්පේ? මේ දැම්මම ගමෙන් කට්ටිය අයින් කරන්න වෙයි. නිල් බුද්ධි, ඔයා ගිහිල්ලා අපේ බබා නීලව ගන්න. ඒක මම කරන්නම් මහප්පේ. මගේ දිවි හිමියෙන් කරන්න. අනේ හදින්නේ මගේ පොත් ටික. ඒ ටික බේද ගන්න ඔක්කොම කලින්. අනේ කොමිනිල්, මට මගේ පොත් ටික බේද ගන්න තියෙනවා. ඔයා ගිහිල්ලා බබා බේද ගන්නකෝ. ඔතන බලන් ඉඳලා ඉක්මනට යන්නකෝ. චිත්‍ර නීල ඔයා ගිහිල්ලා බබාව ගන්න. මට මේ තෑගි ටික බලා ගන්න තියෙනවා. අනේ අනිල්, මට මගේ චිත්‍ර ටික බේර ගන්න තියෙනවා. ඔයා ගිහින් බබි වර ගන්නකෝ. ආ කොහෙද? දකින්න එයා කියේ බබී කියලා නේද? කවුද අපේ? අනේ මේක නම් මහ විනාශයක්. මට තාමත් හිතා ගන්න බැරි ඒක කොහොමද ඉතුරුවේ කියලා. මම මේ පොඩි මේ අත්හදා වැලිමක් කරන්න ගිහිල්ලා මේක මහප්පේ අපි බබා නීල නෑනේ. නිල් බුද්ධි මං ඔයාට කිව්වා නේද බබා නීලව ගන්න කියලා. ලොකු මහප්පේ මං ඒ වෙලේ කොමියුනිටි පැවරුවනේ. මං ඒක චිත්‍ර නීලට පැවරුවා. මං ඒක අනීලට පැවරුවනේ. අනිල් බබීකෝ බබී කියන්නේ? අයියෝ දැන් තේරුනේ බබී කියන්නේ බබා නේද? අපිට යව කොහොම හරි හොයා ගන්න වෙනවා. අර බලන්න. අන්නේ බබා නීල. ආකෝයි දෙයනේ. ආකෝයි පොඩියක. මුත චූටි බබෝ ඔයා මේ ගාවුඩට නැග්ගේ? මයි දරුවනේ අපිට කකා නීලව හොයා ගන්න වෙනවා. එයා විතරයි දන්නේ මේක නතර කරන්නේ කොහොමද කියලා. ඔය තුන්දෙනා ගිහිල්ලා යව හොයන්න. හොඳමයි ලොකු මහත්මේ. ඔයාලා යව හොයන අතරතුර අපි ඔක්කොම එකතු වෙලා මේ තලප ටික අයින් කරන්න උත්සාහ කරමු. මේක අදිම බලන්න.
ගොඩක් ස්තුතියි යාට. මේ කකානිලනි මම ඔයාව තමයි මෙච්චරල හොය හොය හිටියේ. බාව මොකටද? ඈත ගම්මානික අසරණ පවුලක් ඉන්නවා. එයාලා හරිම දුප්පත්. කන්න කෑම මොකුත්ම නැහැ. ඔයාට පුළුවන් ආයිමත් මායා තලප මුට්ටිය මට දෙන්න. එතකොට මට පුළුවන් එයාලට උදව් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ අරගන්න. පොඩි අවුලක් තියෙනවා මේක වැඩ කරන්නේ නැහනේ. ආ ඒත් මේක මම ඔයාට දෙන්න මායා මුට්ටිය නෙවෙයිනේ. අනේ කකානිල ඉක්මනට එන්නකෝ. ඔයාගේ අර මුට්ටිය උතුරලා ගිහලා මුළු ගමම තලප වලින් නැවිලා. තලප එකයි. ආ ඒක තියන්නේ නිල් බුද්ධිගේ ගෙදර. හරි මාප. උන්ටි මායා තලප මුට්ටිය තලප අතන එක දැම්ම නවත්තන්න. තලප තියෙනවනේ. නිල් පොත්තේ පින් සිටින්න තමයි. ආ මේ ඔක්කොම වටේලා මගේ දිහා බලන් ඉන්නේ. මට මේ වෙලාව ලොකු වැඩක් තියෙනවා ලැබෙයි කියලා. මොකද ලොකු විද්‍යාත්මක පරීක්ෂණයක් තියෙනවා. මම එතනදි ගිහිල්ලා එන්නම්. මොකද ඔයගොල්ලෝ මෙතන හිටිය කියලා වැඩක් වෙන්නේ නැහැ නේ. ඔහොම ඉන්න. නිල් බුද්ධි, ඔයා මුට්ටි අරගෙන කලේ ලොකු වැරද්දක්. ඔයා දන්නේ නැති දේවල් කරන්න ගිහිල්ලා අන්තිමට ලොකු විනාශයක් උනේ. සුළු වලද සමාව වෙන මහප්පේ. හොඳයි. එහෙනම් මේ තලප ඔක්කොම සුද්ධ කරන්න. අනේ මහප්පේ මම මේ වෙලාවේ තනියම කරන්නේ කොහමද? ඒක මට අදාළ නැහැ. මං වට උදව් කරන්න නිල් බුද්ධි. මොකද මං තාම උදේ කෑම ගත්තේ නැහනේ. වසන්ත කාලේ කෑ ගහපු මුල්ම කොකායේ ඒකේ තේරුම තමයි මගේ දරුවනේ අපට දැන් වෙලාව ඇවිල්ලා වසන්ත සැනකෙළිය තියන්න. ඒකෙදි නටන්න කවි කියන්න ඕන දෙයක් පුළුවන්. කවි නීල මේ සැනකෙළියදී ඔයාට විශේෂ දෙයක් කරන්න තියෙනවා. එහෙම නේද? ගමේ ඉන්න එකම කවියා වශයෙන් ඔයාට මේ සැනකෙළියදී කවියක් ලියන්න වෙනවා. හැබැයි ඒක ගොඩක් විශේෂ එකක් වෙන්න ඕනේ. පුළුවන් නේද කරන්න? ඔයා හරිම කෙනාට තමයි මේ වැඩේ පෙවරුවේ මහප්පේ. මං දැන්ම ගිහින් ලියන්න පටන් ගන්නවා අනාගතම කවියක්. මේ තේන විලාල් මගේ ජීවිත කාලේ වන් හදපු හොඳම වන්දි. මේකෙන් පොඩ්ඩක් දාපු ගමන් ඕනම කෙනෙක් ගොළු වෙලා යනවා. මේකට අපි කියන්නේ ගොළු තයිලි කියන. දැන් ඉතින් අපිට තියෙන විලාල් නිකුරු මිත්ත හොයාගන්න එක විතරයි. අදිම ලස්සන වචන ටිකක් ඒ උදාහට ඔය වචන ටික තමයි ඔයා කියන අවසාන වචන ටික. අන්න අවිදල් දෙකේ අර කාගෙන් වත් උදව් ඉල්ලන්න බෑ කෑ ගහලා ඉවරයි වැඩේ. හරි මම වැට්ටුවක් එන කොළු කුරුල්ලා මම හොද වැඩක් කරනවා හිට. ඔයාලා දන්නේ නැහනේ මං ඒ දවස්වල හරි අපි දන්නේ ඔය කතාව කී දවසක් නම් කිව්වද නිලපුයි. මොකක්ද උනේ කවි නීල? ඔයාගේ උගුරේ වෙරළු ඇටයක්වත් හිර වුණාද? කොහෙන් මං ඔක අයින් කරන්න? ඕන් දැන් හරි නේද? මොකද ඒ කරන්නේ? මං හිතන්නේ ආපනේ මොකක් හරි කියන්න හදන්නේ. මෙලාගේ රූපේ නේද? ඒතර ලෝකස්කේ. ඒ මන්තරේ නැති කරන්න පුළුවන් එකම එක විදියයි තියෙන්නේ නිල් බුද්ධි. මේ අර ගොහා නේද? ඔයා අපිට සින්දුවක් කියන්න දාවේ. මොකද මෙයාට මේ වෙලා තියෙන්නේ? මං කවදාවත් දැකලා නැහැ නේ ඔයා ඔහොම හැසිරෙනවා. ලොකු මහප්පේ ලොකුස් කවීලගේ කතාවකට මොකද්ද කරලා? මේක මොකක් කරි මන්තරයක් වෙන්න ඕනේ. කො ආ කියන්නකෝ. ලොගුස්ගේ වැඩ. සමහර විට ඒක මෙයා කුරුල්ලටත් කරන්නේ නැති. ඔයා බය වෙන්න එපා කවි නීල. මට මේකට මොකක් හරි විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි. ලොගුස් මොන විදිහේ මන්තරයක් පාවිච්චි කළාද දන්නේ? අනේ දැන් වසන්ත සෙනකෙලිට මෙයා කොහොමද ජන ගායනා කියන්නේ? මරමෙව් එකක් උනේ. ඒක ගැන බය වෙන්න එපා මගේ දරුවනේ. මං දන්නවා කෙනෙක්ව කවි නීලට කතා කරන්න උගන්වන්න පුළුවන්. කවි නීලට හඬ නෑ තමයි. ඒත් එයාට ඒක කරන්න පුළුවන්. හඬ නැතුව කතා කරන්න පුළුවන් විදිහක් තියෙනවා? ඔය කීවට පුළුවන් වෙයිද? ඔව් මගේ දරුවනේ. ඔයාලට ඉක්මනටම දැනගන්න පුළුවන් වෙයි ඒක වෙන්නේ කොහොමද කියලා. ඔයා ගිහිල්ලා මේක කඳුරට ජීවත් වෙන පුංචි සුරංගනාවිට දෙන්න. එයාගේ කටහඬ නැතුව කතා කරනෝයි කියන එක ඒකට බලන්නම වටින දෙයක්.
ඊට පස්සේ මං නෙළුම් මලකුත් අරගෙන ගිහලා යාගෙන් ඇහුව කැමති වෙන්න පුළුවන්ද කියලා. බෑ කිව්වනේ අනේ. බැරි වැඩ කරන්න එපා කියන්නේ ඕකට තමයි. නිලන්ත, ඔයා කිව්ව හරියටම අන්න. අනේ නිල පොයි ඔයා කියන්නේ ඒවා. ආ, අපි නිල හරිම කල්ය කිරිලා. අන්න සුරංගනාවි එනවා. ඔයාව සාදරයෙන් පිළිගන්නවා. තමයි මම්මගේ ජීවිත කාලේ දැක්ක ලස්සනම කෙනා. ලොකු මහත්තේ, ඇයි අනේ යා මුකුත් කියන්නේ නැත්තේ? ඒකට හේතුව මගේ දරුවනේ, එයා උපතින්ම ගොළුයි. එයාට එයාගේ හඬ පාවිච්චි කරන්න විදිහක් නැහැ. ඒත් එයා ළඟ තියෙනවා හඬ නැති වුණත් කතා කරන්න පුළුවන් එක්තරා විශේෂ ක්‍රමයක්. මේකට කියන්නේ හස්ත මුද්‍රා ක්‍රමය. ඒ ක්‍රමේදී අතින් තමයි හැම දෙයම පෙන්නුම් කරන්නේ. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ යා මොකද්ද කියන්නේ කියලා. මේ ලෝකේ තියෙන හැම දෙයකටම ආවේනික හස්ත මුද්‍රාවන් තියෙනවා. ප්‍රශ්න එහෙම තියෙනවා නම් එයාගෙන් අහන්න. ආනම දෙයක්? හරි. එතකොට අපි කොහොමද සමනලයක පෙන්වන්නේ? එතකොට ඔයා කුරුල්ලෙක්ව පෙන්වන්නේ කොහොමද? මේ ගොළු භාෂාවෙන් කොහොමද පූසෙක්ව නිරූපණය කරන්නේ? හරියට අර බිරාල් වගේ. ඔයා ඒක හොඳටම කරා. එතකොට කුරුල්ලෝ නිරූපණය කරන්නෙත් ඔය විදිහට. අනිල් 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 මොනවද ඔයා කියවන්නේ? කුරුල්ලෝ පූසෝ කියන්නේ මේ සබහාදාමේ සාමාන්‍ය වචන. ඔයාලා අමතක වෙලා තියෙන්නේ මේ විශ්වවිද්‍යාල වටිනාම වචන මොකද්ද කියලා. එයා කියන්නේ නිල් කුරුමිට්ටෝ කියන. නිල් බුද්ධි ඒක එහෙම නෙමෙයි. නිල් කුරුමිට්ටෝ පෙන්වන්න තවත් එක විදිහක් තියෙනවා. මට නම් හිතෙන්නේ නිල් කුරුමිට්ටංග පෙන්වන්න පුළුවන් ලස්සනම විදිය තමයි ඒක. ඒ වගේම එක නිල් කුරුමිට්ටෙක්ව පෙන්වන්න ඕන නම් ඔයාලා ඒ කෙනාට ආවේණික වූ දෙයක් පෙන්වන්න ඕනේ. ඒක ඕනම දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයකට අපේ නිලන්තව ගන්න බලන්න. ඒ එයා පෙන්වන්නේ මාව. ඒක නම් හරියටම පෙන්නවා. ඒ උනාට මාව කියන ගොළු භාෂාවෙන් පෙන්වන්න නම් ලේසි දෙයක් නේද? එයා කියනවා ඒක නම් ගොඩක් ලේසි වැඩක් කියලා. මට ටිකක් වැඩි වගේ නේද? මොකද මං කකා නීලනේ. ප්‍රශ්න අහන්න කමට පේන්නේ නැහැ. ඒ වුණාට ඔයා අපේ බබා නීලව පෙන්වන්නේ කොහමද? හොඳයි, දැන් අපි කවි නීල ලියපු කවිය හස්ත මුද්‍රාවට හරවගමු. සැනකෙළියත් ළඟයිනේ. එන්න අපි කොහෙර නිශ්ශබ්ද තැනකට යමු. ඔයා හොඳට මතක තියාගන්න කවි නීල, ඔයාගේ කවියේ හැම වචනයකටම හස්ත මුද්‍රාවක් තියෙනවා. ආමේ ඉන්නේ කොච්චියෝ. ඕ මේ බලන්න කොමිල. පුංචිම පුංචි තව කුරුමිට්ටි. ඔයා නිල් කුරුමිට්ටන්ගේ යාළුවෙක්ද? එහෙනම් ඔයාට පුළුවන්නේ නිල් කුරුමිට්ටන්ගේ ගමමට පෙන්නන්න. මොනවා? ගොළුයිද? හා, ඔයා වගේ ගොළු කට්ටිය ඕනේ තරම් කතා කරවන්න ක්‍රමයක් තියෙනවා මගේ ගාව. අසරණ පුංචි සුරංගනාවි, අපි ආව ඉක්මනට බේරගන්න. අපිට යව බේරගන්න විදියක් හිතන්න කලින් මේ බිලාල් ඉන්න තැන යාගන්න වෙනවා. මොකද කරන්නේ? කරන දේ පරිස්සමෙන් කරන්න. අපේ අවස්ථාව ඇතුළට පැනගමු. පළපුරුදු ප්‍රබල මායාකාරී කෙනෙක් මේ ලෝකෙට පුළුවන්. ඔයාට කතා කරන්න පුළුවන් කරන ඔයා කැමති දෙයකට. මට පුළුවන් ඔයාට කතා කරවන්න. ඒ වුණාට ඔයා කතා කරනකොට අනිවාර්යෙන්ම මට කියන්න ඕනේ නිල් කුරුමිට්ටන්ගේ ගමට යන්නේ කොහොමද කියලා. බෑ? ඒ කියද ඔයාට බෑ. එහෙනම් ඉතින් මෙන්න බලා ගන්නවා. ආ, දැන් කතා කරනවා. රත් වෙන්න. නිකම්ම කතෑරි. නිකම්ම කියයි තැන. මේ කතා කරන මැජික් එක හරියන්නේ නම් මට අර මන්ත්‍රේ කියන්න වෙනවා සද්දෙට. ශබ්ද ජාලාවන් එකට එකතු වී කතා කළ නොහැකි වස්පත්. මොකක්ද මේ නෙක් මත? ආය මම ආවද? දැන් ඔයාට තේරෙනව නේද ලෝකෝ හඬ නැති වුණාම තියෙන දුක? නවතින්න. ඔයා මෙතන සෙල්ලම් දාන්න හැදුවත් ආපහු කිසිම කෙනෙක්ට කතා කරන්න හම්බෙන එකක් නැහැ. තේරුණා නේද ඔහෙට? දැන් මම මෙයාව නිදහස් කරන්න. ඊට පස්සේ මං හඬ ගන්න බේත හදන්නම්.
බොහොම හොඳයි. දැන් හැමෝම මෙතෙන්ට වට වෙන්න. ඔයත් එන්න පුංචි කුරුල්ලෝ. ශබ්ද ජාලාවන් එකට එකතු වී කතා කළ නොහැක්කණ්ඩ කතා කිරීමට වරම් දෙන්න. ඒක වැඩ කළා. ගයන්න බැරි කුරුල්ලෝ, ගයන්න දැන්. හඬ ජාලාවන් එකට එකතු වී කතා කරන්න බැරි මන්දරකාරයාට නැවත හඬ දෙන්න. හරි, දැන් ඔයාගේ වාරේ පුංචි සුරංගනාවේ. පූසෙක් ඉන්නවා, ඒ කොහෙද? අයියෝ, අපේ පුංචි සුරංගනාවට නම් දැන් කවදාවත් කතා කරන්න බැරි. ඒ උදාට මගේ කතාව දැන් ඌ පටන් ගත්තා. ඔන්න බලන පළවෙනි කතාව. ඒ බිලාල් අරු දෙන්න වල ගන්න ඔය පුංචි. මගේ පස්සෙන් එන්න ඉක්මන් කරන්න. ඉතුරු කරන්නේ සෙට් එකම එක පොයි එක දැල්ලට අල්ලගන්නවාමයි. ඔහොම නවතින්නයි කිව්වේ. මේ ලෝකුස්ටෙන් පේරෙන එක අමාරුව දැක්කේ කරන්න බැරි වැඩක් නේ නවතර. නැත්තට වැවිද හිර උනා නේද ඔන්නේ නම් බිලාල් ඔක්කොම අල්ලගන්න. ඒ බාර්න ලෝකුස් හොඳටම මඩනා ගත්තා. අපි දෙකයිදික පුංචි සුරංගනාවි, ඔයා මගේ ජීවිතේ බේරගත්තට ඔයාට ගොඩාක් ස්තුතියි. ඒත් මට ගොඩාක් කනගාටුයි ඔයාට ආපහු හඬ ලබා ගන්න බැරි වුණාට. අනේ අපිට ඔයා ගැන ගොඩක් දුකයි. එයා කියනවා එයාට වෙච්ච දේ ගැන එයාට දුකක් නෑලු. එයා ඒක සතුටෙන් දරා ගන්නවලු. එහේ අනේ කවිනේ එනවා. ස්තුතියි, ස්තුතියි ඔයාලට ස්තුතියි. මම එහෙනම් දැන් මගේ කවිය පටන් ගන්නම්. හැබැයි මං මේ කවිය අපේ භාෂාවෙන් ඔයගොල්ලෝ භාෂාවෙන් දෙකම කියනවා. කවිනීල දැන් වාඩි ගොළු භාෂාවනේ වෙන්නේ. මොනවද ඔය කරන්නේ? කටහඬ කවි කියන්නකෝනේ. ඔව්, ඇත්තටම මට එහෙම කියන්න පුළුවන්. ඒ වුණාට මං ගොළු භාෂාවට ගොඩක් කැමතියි. වසන්තේ සිත සැලුණා. අනන්තයට දුක දැනුණා. පවනක් වී ඔබ දුර ඇදුණා. තව තියෙනව ඉවර නෑ හරිද? වසන්තේ අග හමු වෙමු සොමුරියේ ලවෙලි තලාවක විසුල කුසුම් මත අතිනතගින පෙරේ නොකී කතා අසා ලාසඳ නැගින හෝරාවේ. මං අහන්න හැදුවේ ගොළු භාෂාවෙන් ඔයාලා හැමෝටම ආදරේ කියන්නේ කොහොමද? මං ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ.